භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස ශ්‍රද්ා සම්පන්න කාරණික පිනතන ඔබ හැමදිනා තුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙන මොහොත ලොතුරා සම්මමා සබුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි ඔබ හැමදිනාම සූදා නමු සිටින්නේ. කමටහන වැඩ සතහ න ඔස්සේ භාවනාව පිළිබඳව ඔබට ඇතිවන ප්‍රායෝගික ගැටළුවලට පිළිතුරු සැපීමත් දහම් ගැටළුවලට පිළිතුරු සැපීමත් අප සිදුකරනු ලබන්නේ. ති ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඇතිවන භාවිතය තුළ ඇතිවන ගැටලුවක් හෝ ධර්මය සම්බන්ධයෙන් ඇතිවන ගැටලූ අපට යොමු කරන්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම අප අද දවස්සදී අපිට යොමුඇලතියන ප්‍රශ් ැටු රාශිය පිළිබඳව අප අවධානය යමු කරනකොට. ඊට ප්‍රථමයෙන් මහිතව බොහෝදිනෙක් අපිට නිතර විමසන දෙයක් තමයි සතිපට්ටානය කොහොමද අපි ප්‍රායෝගිකෝ භාවිත කරන්නේ කොහොමද අපි ඒකට අදාලව අපේ මනස හැඩ ගස්වාගන්න කියන එක පිළිබඳව බොහෝනෙක් නිරන්තරෙන්ම ප්‍රශ්න කරනවා සහ බොහෝ දෙනෙකුටඒ පිළිබඳව ගැටලුන් තියෙනවා එනි සාම ඔබේ ජීවිතයට අදාලව කොහොමද සතිපට්ටානය භාවිත කරන්නේ කියන පිළිබඳව එක පබ්්‍යයක් ඇසුරු කරගෙන නැතින කොටසක් ඇසුරු කරගෙන පැහැදිල් කරන්නට උසාවත් වෙන මේ මොහොතේදී ප්‍රශ්න ගැටලුුවලට අපි පිළිතුරු සපයන්නට යන්න ප්‍රථමයෙන් අපිට යොමූන බොහෝ වෙනත් ප්‍රශ්න ගැටලු නිසා. මූලික ලෙසම සතිපට්තානය කියල කියන්නේ අපිට කෘොත්්‍ය සම්පාධනය කරන්නට තියෙන තැනක්ේ කියගන්නේ අපිට ක්‍රියාත්මක වෙන්න අපිට දැම් අපේ මනස භාවිත කරන්න තියෙන තැන. එනන්ගේ මනස භාවිතයට පෙරාතු අපි තේරුම් අරගෙන තිෙන්න්න ටෝනේ හොමඳ ඒ විදිහට මනස පවත්වනකොට භාවනා කරනකොට අපි නිවන කරා යන්නේ කියන එක පිිබඳව නි අවබෝධ කරගන්නට අවශ්‍ය දර්ශනය මොකක්ද කියන එක පිළිබඳවත්. අපිට මේ සතිිපට්ඨානයට කලින් නුවන තියන්න ඕන්. ඒ ම මෙතනද වෙනම කතා කරන්නේ යන්නේ නැහැ එක දීර්ග කතාවකට යන නිසා නමුත් ඔබට ධර්මස්ශත්‍රවනය කිරීම තුළින් පුළුවන්කම ලැබෙනවා අවබෝධය ඇති කරගන්නට මේ දර්ශනය පිළිබඳ අපි කතා කරලා තියනොමීට ප්‍රථම බහෝ අවස්ථාවලද ඒදේශනාවන් ශ්‍රවණය කිරීම ඇතුළේ සලාහිතන නිරෝධය නිවන කියන්න මක්ද මො කොහොමද කෙලෙස් දුරුවීම කියල කියන්නේ ස්පර්ශායතන හය ඇත්ත දකිනවා කියලා කියන්නේ මක්ද ස්කන්ධයන්ගේ උදේවය දකිනවා කියලා කියන්න මක්ද මෙයාදී දර්ශනය පිළිබඳ අපි කතා කරනකොට ඒ පැත්ත පිළිබඳව තේරුම් අරගත්තහම එකැන මේ සෝවාන් වෙන්න තේරුම් ගත්ත කියනක නෙම ඔබ දර්ශනය පිළිබඳ යම් පමණකට අවබෝධ කර ගත්ත කියනක අන්න ඒ දැනගත්ත කියනෙ ඒ සත්‍යඥානයක් විහට අ එක දැනගත්ත කියෙනට තමයි මේ භාවිත කරන්න පුළුවන්කම තයන්නේ පහසුවෙන් සතිි පට්ඨානය කියන එක තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව භාවිත කරන්න දෙයක් හැටියට අන්න ඒ ට්මට පත්තු වනැන තින ඒ විදිහට දැනගත්ත කෙනෙක් තමන්ගේ ප්‍රයෝගික ජීවිතයට කොහොමද සති පට්ටානය කියෙනෙ එක ලංකරගන්නේ. සති කියන්නේ සිහිය කියන එක පට්තාන කියන්නේ පිහිටවනවා කියන එක. සිහිය පිහිටවීම කියනකොට අපිට සිහිය පිහිටවන්න පුළුවන් කම තියෙනවා කාය වේදනා චිත්ත දම්ම කියන ස්ථාන හතරක අපිට සිහිය පිහිටවන්නට පුළුවන්කම තියෙනවා කාය වේදනා චිත්තසාහ දම්ම. න්න මේ ස්ථාන හතරදී කාම භොහමිය සත්වයෝ බොහෝසයින්ම රූපය අනුවගිහිෙල්ලා රූපය පරියාාපන්නව ඉන්නයි ඒ කියන්නේ මේ කාමභූමිය කියල කියන්න මේ මනුසලෝකය දිවලෝකය අප සතරපායාදී මේ තැන්වල සත්වයෝ කාමය අනුවගෙල්ල ඉන්නේ කාම අනුවගල කියන්නේ තමන්ගේ හිතේ උපදින සංකල්පනාවන් එයායට පේන්නේ බාහිර රූපය පැත්තේ එහින්ද තමයි අපි රූපවලට කැමැති වෙන්නේ සබ්ද ගන්ධ රස ස්පර්ෂනය අපි කැමතිවන දේවල් කැමති වන ලෝකය ඇතුළේ තියෙන්නේ රූප දකින්න ආසයි සබ් දහන්න කැමති ගඳ සුවද විඳින්න රස්සවිඳන්න ස්පර්ශවිඳන්න ආසයි. මේ දේවල් මත තමයි අපිට මේ ලෝකයේ පිළිබඳව තියෙන තන්හාාව බැසගෙන තියෙන්නේ ඒ නිසා තමයි මේකර කාම ලෝකයේ කියලා කියන්නේ. එහෙම මට්ටමක්ක සංයෝජන මූලික වසයෙන් කෙලෙස්තියන කෙනෙකුට රූපය පිළිබඳව තමයි පිරිසිඳ දැකීම පහසු වෙන්නේ. එනිසයි සතරසති පට්ටානේදී කායනු පස්සනාව කියන එක මුලින් දේශනා කරන්නේ. කයනුපස්සනාවෙන් රූපස් කන්දය පිරිසිඳ දකින්නට පුළුවන්කමතියෙන රූපස් කන්දෙහි යථාරථය අවබෝධ කරගන්නට පුළුවන්කමතියෙනවා කායනුපස්සනාව භාවිත කිරීම ඇතුලික්. ඇති මේ කායනු පස්සනාව කියන එක අපි කොහොමද වඩන්නේ කයනෝ කොමද සිහ පවත්වන්නේ කියන එක මේ වෙලා වෙදිී අපි බලාපොරොත්තුවෙන්න එක පබ්බයක් කොටසක් ඇසුරු කරගෙන කතා කරන්නට එකත් බොහෝ විමසීම් කරන කොටසක් මමත් බොහෝ අවස්ථාවලදී උපදෙස් දෙනකොට ගිහි පින්නතුන් හැටියට ඔබට නිරන්තරයම බොහෝසයින් උපකාරවන තැනක් හැටියට ඒ ධාතුමන සිකාරය පිළිබඳව අනුශාසනා කරනවා. ධාතුමනසිකාරය මුල් කරගෙන තමයි මේ කරුණුට එක භාවනාව සම්බන්ධය මුල් අධේරේදදි ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්නට ප්‍රථමෙන් වට පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙන් අපි දැන් ආනාපාන සතියාදී කායනු පස්සනවෙදි තියෙන තව බොහු භාවනාවන් තියෙනවා ආනාපාන සති භාවනාව කියෙනෙ එක මෙතනදී සමාධිය තමයි ප්‍රධාන වෙන්නේ හැබැයි එකදී වායෝ කාය මුල් කරගෙනයි භාාව සිද්ධවෙන්නේ නිසා එක පැත්තකින්ති යන්න පුළුවන් අපිට වෙනමම කායනු පන ගැන කතා කරන අවස්ථාවලදී ආනාපාන සතිය වෙනම භාවනාවක් හැටියට දක්වනවා කායනු පස්සනාවද වෙන කායනු පස්සනාවට අදාළදේවල් ටික සංග්‍රහ කිරීමත් කරනවා හෙම බෙදන ක්‍රමයෙකුත් තියෙනවා. ඉතින් මෙතනද අපි බලාපපුොරොත්තු වෙන්නේ ඉරියාපත පබ්බයාදී එහමන තිනං අසුභය කොටස්ටික පිළිබඳව මෙෙහි කිරීමකට වඩා මේ සතර මහා දහත්තුව වන ති සතර මහා භූත්ත ව්‍යවස්ථාපනය කිරීම කියනදේ සිද්ධ කරන්නට සතරමහ ධාතුව කියල කියන්න මනද පටවිදහතු ආපෝදහතු තේජෝදහතු වායෝදහතු කියන මේ සතර මහධාතුව කියල කියන්න මේ හතරට පටවිදහතුව කියල කියන්නේ මේ රූපවලතියන තද කාර්කශ රලු පර්ෂ කරන්න පුළුවන් ස්භාවයට කියෙනන පටවිදාතුව කියලා ආපෝ දහතුව කියලා කියනවා ඇලන බැඳන වැගිරෙන ස්භාවේ වතුර වැැක්කෙරෙන්නේ යයි කියල හෝ තේ ඒහිතියෙන ආපෝ ලක්ෂණය තමයි ඒ වැගිරෙන බව ඊට පස් අපි දවිලිකට වතුරටික් දැම හම පට්ටිකට වතුර ට එකක් දැ ගුලි වෙනවන බැඳෙනවාකට යංශු එකතු වෙනවා ට ඒ විදිහට එකතුවීම බැඳීම තියන ආබන්ධන ලක්ෂණය තයනමකක් නිසාද ආපෝදහතුව නිසා ගේ උනුසුම් බව සිසිල් බව දිරවන බව තවන බව පැසවන බව මේ වගේ ලක්ෂණතියන්නේ තේජෝ දහතුව නිසාඒවගේම පිම්බෙන බව හැකිලෙන බව හමායන බව මේවාදී ලක්ෂණ තියෙන්නේ වායෝ දහතුව නිසා වන්න මේ ධාතු නැතිනම් මේ කොටස් සතරට කියන සතරමහා දාතු කියලා වගේ වෙනස් වෙන සාකාරයන්ගෙන් පෙනී සිටිනවා මේ ධාතුව වෙන සාකාරයන්ගෙන් පෙනී සිටිනවා හරියට භූත කොට්ටාස්ෝග. මනුස්සෙක් කියය නවා ගහක්ය නවාක කාරකක් කියනවා මේ වෑන් එකක් කියනවා මේ ඒක විදිහට ගස් ගල් එකඒක හැඩවලට අපිට පෙනී සිටින බවදකින්න පුළුවන්කමතියෙනවා. අන්න නිසා විධ ස්වරූපයන්ගේ විවිධ ආකාරයන්ගේ විධ හැඩයන්ගෙන් පෙනී සිටින නිසා මේ හතරට කියනවා මහා භූත කියලා. බහත කියලා කියන්නේ තිේනිසාම තමයි. මේ හතරටමයි. මෙන්න මේ දහතු හතර ව්‍යවස්ථාපනය කිරීම තමයි මෙතනදි සිද්ධ කරන්න. දැන් කෙනෙකුට ඉස්සෙල්ලම පුළුවන්කමතියෙනව අවශ්‍යනම් මේ කයානුව මනසිකාරය පැවැත්වීම කරන්න. කයෙහි කයානෝ බලාගිෙන ඉන්න පුළුවන් කමතියනවා කයහි කයනෝ බලමින් වහසේ කරන තුටයාකොමද කයානෝ බලන්නේ මේ කයහි කෙස් ලෝම් නිය දත් සම් මස් දාහර ඇ ඇටමින්දුලු හදවත්වපු වන මේ දි කොට්ටාස්වාසෙන් ගත්හම මේ තිස් දෙකක් තියනවා දෙතිස් කොට්හල්ස පිළිබඳව යාට පුළුවන් එකන් එක 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 මැනහි කරන්න පුළුවන්කම තියනවා. කුණප කොටස් තිස් දෙගෙන මතක නැතිෙනෙකුට ඕනනම් එ තමට දැන කොටස්සලින් මෙිනිහි කරන්න පුළුවන්කම යන ගැටලුවක් නෑ. හ මෙතනද අපි බලාපොරොත්තු වෙන්නේ මේ අසුබයි දුගදයි පිළිකුලයි අප්‍රසන්නයි කියල දකිනිට නෙමේ. මෙතනද බලාපොරොත්තු වෙන්නේ මේ කොටස්වල තියෙන ධාතු ස්වභාවයනුව වංකරගන්න. දැන් සතර මහ දාතුවම හැම රූපයකම සතර මහධාතුවම තියනවා. වතුරගත්තොත් එතන පටවආාපෝ තේජෝවායෝ කියන දහතු හතරම්ම එතන අන්තර්ගතයි. හැබැයි එතන තියන පටවිදාතුවට වඩා ආපෝධහතුව අධිමත්තනනි සාධිමත්තතායි කියන වැඩියෙන් තියෙන් නිසා තමයි එක වැක් කරෙන්. එවගේම පොළවගත්තහම එකක ආපෝධහතුව අඩුයියේ නිසා තමයි ඒක ගණත්වයෙන් තියන්නේ ගනවයම් දෙයක් අහුවෙන වන්නන් ද්‍රව්‍යාත්මකව ආපෝදහතුව අඩුී එතන එකන් ගැන නෑ කියනෙක නෙම අඩුයි අිමත් අයි පට විධාත්වනි සමයි ගනත්වේම් යන්නේ විදිහට ධාතුවල අඩු වැඩි බව තියවා ද මේ කේ තියන රූපවල න්නේ විදිහි දවල් තියනෙන දැ කෙට්ටික් ගත්ත හම එක තදින් හසු වෙනවා එක වැගිරිල යන්න හැන. දියාරුවෙලා හෙම යන්නේ නැල්ලේ වගේ සැරව වගේ කෙලවගේ සෙම වගේ එෙ එහෙම වැගිරෙන බවක් නැහැ. එතට ඒ වගේ දේවල්වල්ට කියනවා නිසා පටවිධාතුව අධිමත්ත කොටස් කියලා. ි දකිනවා මේ වගේ කොටස්වල තියන තද ගතිය තද ස්වරූපය කර්කාශ බවන මේ වැඩිපුරතියෙන්නේ කෙස් ලෝම් නිය ද සම්මස් නහර ඇට මේ වගේ දේවල්ල මොනද වැඩි මෙ තද ගතිය වැඩි මේ තද ස්භාවකයක වැගිරිලා යන ගතියක් නැත්තේ තද බව අධිමත්ත කොටස් වලින් මේ කයි යුක්තයි.ඒවගේම ලේ සැරවපිත් සෙම කෙල් මුත්්‍ර මේ වගේ දේවල් මොනාද. ආපෝදාතු අධිමත්ත කොටස්. ආපෝදහතු අිමත්ත කොටස් කැලන වැගිරෙනෑ එල එන බැඳන සභාවය කලෙකිවන මේ වගේ දේවල් මොනද ආපෝධහතු අධිමත්ව කොටස්. එවගේ තේජෝ දහත්තුව අධිමත්ත කොටස් තියෙන. අපි ගත් අමාහාර දිරවන්න හේතුවන දේවල් මේ කයි තියෙන විශෂ්ණත්වය පැවැත්මට උපකාර කරන දේ මේ කය පරිපාකයට යන දේමන්න මේ වගේ දේවල් අපි කිය තේජෝදහතු එහි සභාවය කියලා එවගේ ආශ්වාස ප්‍රශ්වාල්සය අත පය උසවන්න උපකාර කරෙන වාවායෝ දහතුවඒවගේම උද්දංගමවා උගුරටයනවාවගේ ම අදෝගංවා බඩ ඇතුලේ ආහාර පෙරලීමට උපකාර කෙරෙන වායූ කොටස් මෙආදීලේ දේවල්වොල්ට අපි ගෙන වායෝ දහතු කියලා. දෙ මේ කය කියලා අප පුද්ගලේක්්‍ය කියලා බැලුවට මෙතන තියෙන්නේ න්න මේ විදිහේ ධාතු කොටස් සතරක්න ධාතුකොට සතර අර විදිහෙ කලාපොවලට බෙදල කෙස් ලොම් නිය දස් සම්මස් නහරාදී කලාපොවලට බෙදලා ඒ ඒ තැංවල තියන මේ ධාතු ස්වභාවය පිළිබඳව මනසට ස්මතුකරගැනීම සිද කරන මේක තමයි කරන්න පුළුවන් පළමු අදීර ධාතු මනසිකාරයේ වඩන කෙනෙකුට සතිපට්ඨානය වඩන කෙනෙකුට තමන්ගේ කයේ තියෙන කය පිළිබඳව අවධානය යොමු කරලා කයේ මේ එකිනිිකට වෙන්ගුණ කොටස් ටිකක් තියෙන තැනක මේ පටවි ආපු තේජෝවායෝ කියන මේ සතර මහා දාතුවෙන් යුක්ත කොටස්ටික් නේද තියෙන්නේ එකනිිකට සම්බන්ධ නොවනු වෙංවෙන්ම පවතින මේ දාතුන්ගේ සභාව ලක්ෂණයන් නද දහතු කොටස්ටිකක් නේද මෙතන තියන්නේ කියලා මේ අවබෝධය ඇතිවෙන විදිහට අපි මේ කය පිළිබඳවේ විදිහට මනසිකාරය කලා බලන්න මේ අධ්‍යාත්මික කය පිළිබඳව තමයි මේ මනසිකාරය කළ බලන්න ඉඩ පස්සමකද කරන්නේ අධ්‍යාත්මක කයි පිළිබඳව මනසිකාරය කලා වගේම බාහිර රූපයන් පිළිබඳවත් මනසිකාරය කරන බාහිර තියනෙමනද ඒ හැම තැනකම තියන්නේ තරූප කියන තැන්වල මේ පටව ආපූ තේජෝ වායෝ කියන මේ සතර මහදාාතුවන තියන්නේ ඒ සෑහම තැනකම තියන්නේ මේ සතර මහදාාතු මේ සභහාවය අධ්‍යාත්මික කයේ තියෙන පටවිදහතුවත් බාහිර කයක තියෙන පටවිදහතුවත් අසමානනෑ එක සමානම පටවිදහතු. ආධ්‍යාත්මික කයත්තයෙන ආපෝදහතුවත් බාහිර රූපයන්ගි තිය අපපෝ දහතුවත් එක සමානමයි තේජෝවායෝ දහතු සමානමයි මේ මගේ පටව්‍යාපෝතේජෝවායෝ මගේ නොවන පටව්‍යාපෝතේජෝවායෝ දරුවගේ පටව්‍යාපෝතේජෝවායෝ අම්ම තාත්තගේ පටව්‍යාපෝ තේජෝවාය එහෙ මේවනෑ හැමතැනකම තියෙන්නෙම කද්ද එකම සතර මහධාතුවා දැඟඹ මොකද කරන්නේ අධ්‍යාත්මික රූපයහි සතර මහධාතව බැලුව බාහිර රූපයන්ගේ විදේයට සතර මහදාාතව පිළිබඳව බලනවා මේ ආධ්‍යාත්මික සහ බාහිර කියන බේදයකින් තොරව සෑම තැනකම පවත්න්නේ සතර මහන්ධාතුවක පැවැත්මක්කය එක මනසට ලබාදනවා දදුට හැම තැනකම ඔබව්‍යවස්ථාපනය කරනවා සෑම තැනකම තියෙන්නේ පටවී ආපෝ තේජෝවායෝ කියන සතර මහධාතුවයි පැවැත්මනේද කියලා බොහොඳටසිහයට ගන්නා. එවගේ මේ ව්‍යවස්ථාපනය කරනකොට හැම තැනකටම අදාළව නිතර භාවිත කරන මනසිකාරයක් විදිහයට මේක ඔබට වඩන්න පුළුවන්කම තියෙන දෙයක් කියෙන බොහම ගැබුරට මේ බොහම සරලව දකින්න පුළුවන්කමතියනයක් මේ සතර මහධාතව කිය මේ කය සතර මහධාතුවයි මේක මගේ සතර මහධාතු කියලා නෑ ඇයි මේ කය මම කියල් ගත්තකමා තැරුණම මේක නිකාම රූපයක් පිතරණ යම් විදිහකි මේ තමයි යොබේ කය කියලා කයක් ගෙනල්ල දුන්නොත් එේම ඇත්තට මොබේ පරජීවිතය කය ගෙනල්ල දුන්න ඒක ම කියල ඉතිෙන්නේ එක සත්‍ර මහධාතු ගොඩක් ධාතු ගොඩක් ඒ විදිහටම තමයි මේ රූපයත් මේ සත්‍ර මහධතු ොඩක් ඒක මගේ සත්‍ර මහදාාතු කියලා නෑ ම කියල හිතුවඩ. අන්න ඒවිදිහට අපි බලනවා දෙහත්මික සහ බාහිර තියන මේ දහතුඔක්කො එක හා සමානයි කියන බවින් හැම තැනකම තියෙන්නේ සතර මහධාතුවක්ය හිතට මතක් වෙන හැම තැනකදම නිිතක් මතක් වෙනකොටම මේ අම්ම ඉන්නවා නේද සතර මහධාතු රූපයක් න දරුව ඉන්නවා නේද සතර මහධාතු රූපයක් මේ වටින දෙයක් නේද සතර මහධාතු ගොඩක් සතර මහදාතු ගොඩක්. හැම තැනකටම බාදේශ කරන්නට නිතර උත්සාහවත්්‍යෙන සතර මහධාත රූපයක් සතර මහධාත රූපයක් සතර මහදාාත රපයක් මේක නිතර උදේසන නැගිට තැන ඉඳලා නැගිටලා ඇඳෙෙන් බැහැලා ඇඳ සහස් කරන තැන ඉදලා බේතනදිම තියන සතර මහධාතු වඩක්ේ සතරමහධාතු වඩක්නේ මුණ හෝදන්න යන තැනවෙන ක මේ සතර මහධාතු සෑම අවස්ථාවකදිම සෑම තැනකම ඔබ ව්‍යස්ථාපනය කරන්න පටන්ගන්නවා සතර මහධාතු වඩක්කිෙද මේ සතරමහධදාතුව හැම තැනකද වස්ථාපනය කරනකට ලෝකය ඇත්තුළේ ඔබට ඇලෙන් අරමුණු බැඳෙන්න්නරමුණු ගැටෙන් අරමුණු හම්බ වෙන්නේ නැහැම තැනකම සතරමහධාතු සත්‍රමහදාාතු කියනෙ දකින්න පුළුවන්කම තිය. සතරමහධාතුව ඇතුළේ වටින සත්‍ර මහදාාතු වටන්නේ නැති සතර මහදාාතු මම වෙච්චි සතර මහදාාතු මගේ නොවන සත්‍ර මහධාතුව එහෙමන සත්‍රමහදාාතු සත්‍රමහධාතුවම තමයි මෙන්න මේ විදිහෙට අපිට සත්‍රමධාතු පිබඳව ්‍යවස්ථාපනය කරන්න පට ගන්න එක තම අපි ධාතු සංඥාාව වඩනවා කියලා කියන්නේ එක ධාතු සඥාවක් ධාතුව ව්‍යවස්ථාපනයක් දහතු වසයෙන් දකිනව සංඥාවකෙන් හඳුන ගන්නවා කියෙනෙක්.ට අත්ත මස්මිං කායේ පටවිධාතු ආපෝධාතු තේජෝධාතු ආයෝධාතුති මේ කයිහි පටවිදාතු ආූ දාහතු තේජෝධාතු, ආයෝදධාතු තියන්නේ කියලා මේ කොටස් කොටස් විදිේයට දකිනේ සතරම හඳාතුව කියලා මේ විදියට දාතු වසෙන් දකින කොට අපිට මොකද වෙන්නේ. ඒක ඇතුළෙ තියෙන නානත්ව සංඥාවන්වල තැනක් නැතිෙන. යට හරක් මරණ කෙනෙක් හතර මං හන්දිියකට හරක් ගෙනල්ල හරකව මරලා වෙන වෙනම කොටස් 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 කරලා දක්වල තිබ්බහම වෙන වෙනම කොටස් දක්වාහම එතකොට එයාට පේන්නේ දැන් දෙන කියන සඥඥා වයින් වෙලා ගිහිල්ලා ගව දෙනක් මැරුහම දෙන කියන සං්ඥා වයින් කර අයින් වෙලාග යාට පේනවා මේ මස් මස් ගොඩක් මේ යට කට ගොඩක් මේේ දැන් අපි ගැන්න දෙ එනවා කියලා ඇතුකට කියන මස් තියනවා කියලා. අඩුම තරම මනුස්සේෙක් මැරිලා ගෙදරට ගේනකොට අපි කියන්න නෑනෙ මේ එකන එනවා කියලා අපි කියැනවාද දේහය ගේනවා. මිනිය ගේනෝ මේ විදේයට තම අප ව්‍යවහාර කරන්නේන එම කදදේක තියන සත්ව පුද්ගල නෝනුස්ස භාවේ. එකතිගන්න වගේ කොටස් කොටස් කරලම් තිබ්බහම අපිට කිය අර සත්වයා කියන සම්මුතිය අයින් කියලා පිට එතන පේනවා. හරිට දෙන කියන සම්මුතිය අයින් කියලා මස් කියන සම්මුතියාවගේ. ඇටකටු ගොඩක් කියල සම්මුතියාව වගේ. අපිට එත්තන පේන්න පටන් ගන්නවා සතර මහදාාතු. සතර මහදාාතු ඇතුළේ අපිේඒකට දීල තිබන මම කියලෙ කයින්ගෙන. දරුව කියලා දීල තිබනගේ කයින්ගෙන. අම්ම තාත්ත කියල දුන්නන ගන්නේ කයින්ගෙන දැන් අපිට සතර මහදාතු, සතර මහදාාතු කියල බලනකොට සතර මහදාාතු පේෙන්න්නටගන්න. සත්‍රමහදාාතුව පේන්න පටන්ගන්නකොට මේ අම්ම උන සතර මහදාතු තාත්ත වන සතර මහදාතු අපිට සතර මහදාතු ඇතුළ එහෙම අම්ම තාත්ත වගේ දේවල් ගෙවල් දුරවල් වගේ දේවල් වටිනන වටින කම්පේන්නේ නෑ බයිවන්න පා මේකින් කියන අඳදුරගන්න බැරිවෙන කියලනෙ මේ අපි ඒ අන්දුරගන්නහබ අඳුරගන්න තැන අපි දකිනවා රූපයේ සත්‍ර මහදාාතු ගඩක් මේකතමයි තේරුගන්න රූපේ පැත්ති තියෙන සත්‍ර මහදාාතු ොඩ අන්න එහෙම රූපේ පැත්තේ සතර මහදාාතු ගොඩක් කියලා දකින කෙනාට. ඊට පස්සේ නුවන පවත්වන්න පුුවන්කම තියෙනර විදර්ශනාවට දර්ශනයේ ජීවිතය බවට පත්කරගන්න තැනකට. කොම දෙයාට දකින්න පුළුවන්කම තියෙන අනාත්ම සතර මහධාතුව කොහොම දෙෙනම්මත්වේක් පුද්ගලෙක් විදට දන්න කොඳමට රුවවා විදිහයට පේනෙ අන්න තමන්ට දෙපැත්තක් වෙලා පේනවාොමකක්ද. දරුවා කියන්නේ සතර මහදාාව නම මේ සතර මහදාාතුර බූ පෙට සීම වෙලා හිතනකොට, ම දුව කියල මගේ හිත පැත්ත එෙන්ම නේද දැනගෙන තිෙෙනෙ. මම දරුවට ආදරේ කියලා ආදරේ කරල තියන සතරමාදාාතුටනේ සතරමාධාතු රූපය ඇස්සුවට එනකොට මම ඒ පිල්ිබඳ ඇතිකරගත්ත සංකල්පමයේ දේට නේද මේ බැඳී මැතිකරගත්ත මෙන්න මේ විදිහයට අපි එතන සිහෙන් නුවින් දකින්න පටගන්නව විදර්ශනාව පැත්ත ටි කෙන්ටිකටිගෙන්ටික අපි නැඹුරු වෙනවා නිත්‍යතාව ආදී දේවල් උදේවෑ ඥාන පදින පැත්තට මනස පත්කරගන්නට. ට උපකාර වෙනට දාතු සංඥාව සතිපට්ටානේ වඩනකොට ඔබ ප්‍රධාන වසේ මොබ මනස භාවිත කරන්නට ඕනේ පුරුදු කරන්න ඕනේ වඩන්නට ඕනේ තැනක් තමයි ඒ සතිපට්ටානය වඩනව ධාතු මනසිකාරය වඩනවා කියන තැන ඒක නිතර පුරුදු කරන්න ඔබ ජීවිතයේ දවස වැඩිකාලයක් ඔබ සතිපට්ටානය ඇතුළේ ගත කරන වනං දවස වැඩිකාලයක් සතිපට්ටානය තුළ ඔබ ජීවත්වෙන වනං ඔබටම දකින්න පුළුවන්කම ලැබේවී ඔබ කොච්චර දුරට නිවෙන කෙනෙක්ද කියෙක පිළිබඳු. දවස වැඩිකාලයක් සතරසති පට්ඨානයයක් තුළේ ඔබේ මනස භාවිත කරන කෙනෙක් නම් එතන හිත වැඩෙන කෙනක් නම් ඔබ තේරුම් බටම අවබෝධ කරගන්න පුළුවන්ටි කාලයක් මේ නිතර භාවිත කරනකොට කොච්චර දුරට මේ ප්‍රායෝගිකද කියනෙක පිළිබඳ ඔබේ සංයෝජනයට පත් කරන්න එන්න දවසේ පුළුවන් තරංකාලයක් නිතරම මේ දහතු ව්‍යවස්ථාපනය කියනෙකට ඉඩකඩ සලසා දෙන්න ඒ අතාහරින් එපා ඒක තමයි ඔබේ විපස්සනාවට පදනම සකස් කල්ල දෙ මූලික වසය විදර්ශනාව වඩනනා කියන තැනට අවශ්‍ය පසුබිම සකස් කරල දෙන්නේ ඔබ ඒ වඩන ඔබේ ඇති කරගන්න අවස්ථාව ඒ නුවන තමයි වැදගත්තෙන්නේ මොකද අපිට විදර්ශනාවට එක පාර කෙනෙකුට හිතතියන්න බෑ එයායට ලෝක නානත්ව යක් තියන. ම ත් දුව පුතා ගේෙවල් දොරුවල් වටින නොවටින දවල් කියල ගත්තේ ඒක විදිහ සංඥාන තියන්නේ එකෙන් එකට විදර්ශනා කරන්න ගියොත්ත එහම ප්‍රායෝගික නෑනක හරි අමාරු එක කරන්න අප හසුයි හැබැයි එක්කම සතර මහ ධාතුවයි කියන ව්‍යවස්ථාපනය කරන්න පටන්ගත්තා හමොකදුවේ. අර නානත්වය අතර ඒකත්වයක් තමන් හිතට එනම්. අන්න ඒකත්වය තුළ ඉඳලා විදර්ශනා කරන්න පටන්ගත්තාම එකම සතර මහ ධාතුුව කියන තැන තමයි. ඔබට විදර්ශනා කරන්න පුළුවන්කමතියෙන විදර්ශනා කරන්න හම්බෙන්න්නේ එතන ප්‍රායෝගික ඔබට විදර්ශනාව වැඩීම මෙහි පහසුව සලසා දෙන තැනක් ඒ හින්දා ඒක අතහැරගන්නපක් ඒකට අප්‍රමාදී වෙන්න ඒක ඔබ ඉන්න තැන ඉඳල යන දෙයක් ඒක මුත්යි අර විදර්ශනාව කියනදේ එක පාර බලෙෙන් ඇදලාරගෙන් ඔබේ ජීවිතයට දාගන්න තියෙනවස්ථාවක්නෙමේ ඒ ඔබට පුළුවන්කම තියෙන ඔබේ ජීවිතයට එක මේ ලංකරගන්න සමීප කරගන්න. ඉන්න තැන ඉඳල පටන්ගන්න. සතරමහදාතව කියනක මේ ඔබට දැනෙන දෙයක් වට පිටාව පිබඳු බලනකොට හිතන්න හිත තියන්න පුළුවන් තැනක්. ඒක නිතර හිතට බරක් ගන්න ඇතුව හිතට එ නේන වාරයයක් ගන්න. නැවත නැවත සිහිකරමින් ඒ තුළ හිත පවත්වන්න උත්සාහවත්වෙන්න ඒක ඔබේ භාවනාව සෑහෙන දුරකට, පහසු කරවන දෙයක් නුවන උපදවන දෙයක් බවට පත්වවෙේ එහින්ද සති පට්ටහනේ තුළ මනස භාවිත කරන්න නැත්තං ඔබට නිවන නෑ. ඒත්තන අප්‍රමාදීවී මැති කරගන්න ඔබට නිවන්දකින්න අවශ්‍යනං ඔබ කියවාන කොහමහරිමට සෝවාන්නයෙන් ඕන මැරෙන්න්න කලින් කියලා. කෝමහරි මේ සතන ධාතු ව්‍යවස්ථාපනය පටන්ගඩ. කෝමහරි ධාතු ව්‍යවස්ථාපනය පටගන්න ඔබටඒ ගොඩාක් උපකාර කෙරෙනවා අර විදර්ශනාව කරා ඔබේ මනස පත්කරගන්නට ඒගේම අදවසෙදී අපට යොමුවෙලා තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව අපි මූලික වසයෙන් අප අවධහනය යමු කළොත් අපිට හඳනාගන්නට පුළුවන්කම තියෙනවා මාරයාවී යම රජ වී උපදින්නේ කුසලේක විපාකයක් වසේද අකුසල විපාකයක් වසේද. ඔවුන්ට පැවරීඇති කෘත්්‍යයන් නිටු කිීම ත ඔන්ට අකුසල් රැස්සනවාද කියට පැහදිලිකර දෙන්නටකිලා. ටද මාරයා කියන්නේ නම් එක දිවලෝකයකින්න වසවත්ති මාරදිවපුත්‍රයක් එක දිවලෝකයක් අන පවත්වන්න නතරින් අග්‍රස්ථානය ඔහුට පැවරුණු විශේෂකාර්යයක් වෙනමම නැහැ නමුත් ඔහු මාර දිවලෝකයට අධිපති වගේම අන පවත්වන්නන් අතරින් අග්‍රස්ථානය තුමයි ඔහුට ලැබෙන්ය නිසා තමයි ඔහුගේ සීමාව ඉක්මවා යනවට ඔහු කැමති නැත්ත හුගේ ආනාක්ෂේෂතවය නති අන පැවැත්වීම කියන එක කොචර බලවද කියනවන ඇතැම් අවස්ථාවල ඔහුටු වඩා ඉහල තලවල ඉන්න ඉහල තලයක් වන බ්‍රහ්මයන්ට පවා බලපෑමක් ඇති කරන්න පුළුවන් කෙනෙක අපිට දකින්න පුළුවන්කම තියෙනවා සා මාරය කියල කියන්නේ ඉතාම ඉහල දිව්‍ය තලයක් දෙවයේ එවගේම කුසල ක්‍රෘෂ්ට කුසල විපාකයක් ඔහු බලතිී. කෘෂ්ට කුසල විපාකයක් ඒ නිසා තමයි ඔහු ඒ මට්ටමයි තුළ අධිමානයට පත්වෙලයින්න මනුසලෝකයේ යම් කිසි විදෙකින් උත්කෘෂ්ඨ කුසල විපාකයක් විදිහයට ඉපදුණු බලයතියන පුද්ගලයේ කැමතිද තමන්ගේ බලය අභිභවායනට කියල හිතන්නකෝ බලවත් රටවල් ඇයි කැමති නැත්තේ දුබල රටවල් බලවතුම් බවට පත්වවා තමන්ට වැඩිය අඩුය බලවත් වෙනට ඔවන් අභිභවායනට කැමති නැත්තේයි. ඒ තමයි ඔුන්ගේ බලය පිළිබඳව තියන හැඟීම මෙ මිනිස් අතර තියෙන දිවලෝකයට ගියාම හැකියාව තියෙන බ බලයතින් උපරිමේගපු කෙනෙක් වු තමන්ගේ සීමාව ඉක්මවායනාවට එයා කැමති නැහැ. අන්න එක තමයි මාර දිවපුත්‍රයාන ති මාරයෙක් සමහර වෙලාවට ඒ ි සත්වයන් ව හන්සේලාට රහතන් වහන්සේලාට හෙරිහර කරන්නට පවා පෙළඹුණින් කියන්නේ සියලු මාරයයෝ මේකට කරදර කරා කියන එක නෙමේ. ඇතැ මාරයෝ බොම එක මාරදිවලෝකන මාරයවිත රක්නේ මාරදිවිවලෝකේ ව බහෝ දෙවරු ඉන්න. ඒ දෙවිවරු බොහම ශ්‍රද්ධාවන්ත දෙවරුත්තින්න. පැහැදුන දෙවරුත්තින්න. ඒ අය බනාහන දෙවරුත්තින්න මාරදිවලෝක බනාහනාඇත්තින් බනාහ නැතිය ඇත්තින්න. ඔය වසවත් ද පුත්‍රයා කියල කතා කරන කෙනා එතකොට ඒ පුද්ගලයාගේ සභහාවේ තමයි සියල්ල තම වශයට ගත්තය ඉන්න ප්‍රධානය යා කැමති න ඔහු අභිභවා තියෙන නිසා ඔහුගේ බලය ඔහු අභිබවා තියන නිසා ඔහු කැමති නහ ඔහුගේ බලය ව තව කෙනෙක්කු විසින් යටපත් කරනවාටහ කැමතිනෑ. අන්න හේතුව නිසා තමයි ඔු මේ ඇවිලා හරදර කරනවා කියල කියන්නේ නැතිනගේ හරදර කරනගේ අගේ කටයුත්තට අදාල දෙයක් නෙමේ හොට පැවරිලා නෑහෙම වගකීමක් ඉතිං ඒක නිසා මම හිතනවා එක ඉතාම පැහැදිලි මේ කුසලේක විපාකයක් වසයෙන් තමයි හූපදින්නේ කියලා. යම රජු වගේ තැන්ගත්ත හම යමලෝකයේ යම රජුරුව වගේ තැන්ගත්හම යම රජ්ජුරූත් එයා දුක්විදින කෙනෙක් නෙමේ ගතන එය දුක්විඳන කෙනෙක් නෙමේයා වේමාණික සත්වයක්. එකන්නේ විමාන වසය ඉන්න දිව්‍ය පුත්‍රයක්කය. එයාගේ කාරය බවට පත්වෙන්නේ විිනිශ්චය කිරීම කියන එක ඇතැම්ම අවස්ථද හැමවස්ථාවකම නෙමේ සමහර සත්වයන්න පින් කරපුයි. දුගතිගාමී වෙනවා යට කුසලේ සිහිපත්වෙන්නේ නැතිව නොත්. ඇතැම්ම වස්ථාවලද මෙයා උපකාර කරනවා එතන. ඒ අයට කුසලයසිහිපත් කරගන්නට ඔහු විසින් සිද්ධ කල කුසලයන් පිළිබඳව සිහි කැඳවීම ආදිය සිද්ධ කරලා දෙය. අන්න එබඳ අවස්ථාවල යම් කිසි විනිශ්ච්‍ය භාවයක් දරන බව අපට ධර්මය තුළ දකින්නට පුළුවන් කමතියනවා ඊට පස්ස ඔහු කුසලයක් සිහිපත් වෙන්න ඇත්තං එක ඉන්න අනිකුත් නිසත් ඉන්න තැන්වලටම ඔහු යොමු කිරීම සිද්ධ කරන ඔවන්ට ක් පැමණීම සිද්ධ වෙනවා ඇතොට රමණ රූපීව ගත්වා ගත්තාම ඔහු වේමානිික සත්්‍යයෙක්. එකගැන වේමානිික ප්‍රේතයෙක්. ඇතැම් කාලයකට එතන දුක්විදිනවා කාලයකට එතන සැපවිදින කෙනෙක් ඉන්නවා. එතන ඉන්න යම පල්ලන් කියලා කතා කරන පිරිස්ගැන ධර්මයහි දැක් වෙන්නේ. කාලෙකට එතන දුක්විදිිනවාසාහ කාලෙකට සැපවිදින පිරිසක් කැටට කටයුතු කරනවා කියෙ එක. ඒගේ එත්තැනද යම් කිසි කියෙන කුසල ිත් සිත්තු පදෝගන්නන ඒක කත්වුන්ට කුසලයක් බවට පත්තෙන් යකුසල විපයක් ැට තිරි සංගත සතෙක්කු ඉප දුුණනා කියලා. ඔහු මරාගෙනන කන්නෝන වගාකරගෙන කන්න බෑන කියලා හිතුව කියලා අපේ පැත්තෙන් අපි හිතුවට කර්මයේ දිහා බලන්නට වෙන්නේ. ඔහු චේතනා පැත්තෙන් ඉතින් චේතනාව පැත්තෙන් යෙදෙනකොට තව කෙනෙකුට වදයක් හිසාවක් පමුණවන්නට ඒ ඔවුට අකුසලයක් බවට පත්වෙන එක තමයි එතනතිෙන. ස්භාවයති නිසා නිරිසතුන් වගේම එතනඉන්න යම පල්ලන් ඇතැම් අවස්ථාවල දී එතන චුත්ත වෙලවන්ගේ ේමාණික භාවේ සභාෙන් චුත වෙලා එතන දුක් විදිින කාෙකුත් තියනයි වගේන්න සැපවිදින කාලෙකුත් තියෙනවා කියලා ඒ පිළිබඳව විග්‍රහවෙන තැන්වන දකින්න පුළුවන්කම තියි. යම රජු සහ මාර්රදිව පුත්‍රයක් කියන මේ දෙන්නම මාරදිවපපුත්‍රයා ඉහළම දිව තලයකන්න කියෙ කෙවගේීමම යම රජුත් යම් වේමාණික දෙවිවරේක් ැටට තමයි දැක්වෙන්නේ ධර්මය තුළ පැහදිලි කෙරෙන තැන්වලද. ඇතැම්න්නේ අපායේදී ඇතැම් කෙනෙක් කාලෙකදි දුක්විදිනසා කාලෙකද සැපවිදිනා හැටියටත් දැක්වෙන තැන් අපට දකින්න පුලුවන්කමතියනවා කර්මාණරූපීව තමයි එක අයියට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සමහර විටක ඔබේ මගිත් ජීවිතය වෙන්නක් පුළුවන්කමත්තිය. තමයි සසරේ සභාවය. එ වගේම කෙනෙක් මරණාසන්න චිත්තවීදයකට කුසලයක් කරමුණු වී සුගතියක උපදින්නේ නිශ්චිත වාරගණනාවකට බවත් එම වාර විසක් ති වාරගණන ගෙවී යනතෙක් මරණනාසන්න චිත්තවීතියට අකුසලයක් කරමුණ උනත් සුගතියේම උපදින බව සමහර දේශනාවල සඳහන්නේ මෙහි සත්‍ය සත්‍ය භාවය පැහැදිලිකර දෙන්නට කියලා ෑ එම වෙන්නේ නැහැ. කිසි සේත්ම එම වෙන්නේ නෑ යම්කිසි විදිහෙට මර්ණාසන්න චිත්තවවිදිකට කුසලයක් කරමුණු වෙලා සුගතිය එක්කදී ඉපදනාට පස්සේ නිශ්චිත වාරගණනාවක් යනකන් ආප හොයා සුගතිීවලම උපදින්නේ දුගතය උපදින්නේ නෑ කියලා හෙමක් ඇත්ති නෑ. නිශ්චිත වාර්ගණාව කරක් එම දුගත උපදිනවා කියල හෙම නියමයක් ඇත්තනේ අනියතයි සත්වයෝ. එනිසා ඒ අය එබඳු අවස්ා නීති ධර්මැට දක්ව නෑ. කු සයකෙරි පපත්වලලා දුගතයට යන්න පුළුවන්කමතියන කුසල විපාකයක් හැටියටිපදනු කෙනෙක් නැවත්ත වැඩිට ඩත් යන දෙයක් ම දුගතයට යන්න කියෙකයි වයා වැඩි රජීවත්වන කාල් උපදව අකුසල් සිතුවෙල නිසා. දහෙම නියත බවක් ඇත්තේ නැහ කරනවනං එක වැරදි ප්‍රකාශනයක් ඇැටට තමයි අපට දකින්න පුළුවන් කමතියන්නේ නිසා සුගතියම උපදිනවා කියෙ එකක් වෙන්න නැහැ එක සත්්‍යයක්. ඒ අය ඕන තරන් ඕන ම අවස්ථාවකදී ඒ අකුසලේ සිඳිලා දුගතයෙහි උපදින්නට පුළුවන් කම කියෙනවා. හැබැයි කර්මයෙහි මෙහෙම න්‍යායක් තියෙනවා ඇතැම් අවස්ථාවල ඇතැම් කර්මසිද්ධ කරනකොට ඒවා එක දිගට කුසලයම විපාක පිණස පැමිණිෙනෝ ුසල් පාක දෙන්න ගත්තා හම. අකුසල් විපාක දෙන්න ගත් හම එක දිගට අකුසල් විපාක පැමිණුවන්න ඒ විදිහයේ විපාකදීම ස්භාවයක් අපිට පොදුවේ ගත්තා හම හඳුනා ගන්නට පුළල හැබයි නිච්චිතව එම වාර්ගණනක් වෙන කියන එකක් වෙන්න නැහැ.ඒ අතරතුරක බිඳන්න බෑ කියන එක අකුසලයක් ඉදිරිපත් වනත් එහෙම වෙන කියන එක වෙන්න නෑ. අකුසලයක් ඉදිරිපත් වනොත් අනි වාර්යම දුගතිය යනෝමතයි එ සහම වෙන්නේ. ඒවාගේම සේදවි නසාගන්නා කෙනෙක්ට ප්‍රාණගාතා අකුසලේ සිදදු නොවන බවවැස්සුව මේ සේ නම් ඒ ැත්ත දුගතය කකිපදන ඇතේ ැරණ මහොත තිවු දේශයනිසා පමණ ැරන මොත ඇතිවෙන දශය මයි ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ වගේ මෙයාට මනුස්ස්‍ය ජීවිතය සමග තියෙන මම කියල ගොඩනගාගත්ත පුද්ගල බවහා සමඟතියන පටිගය එකතාම භයානක දෙයක් ඒ ඔහුට නැවත්ත එබඳු විපාකයක් ගෙනවිත් නොදෙන්න්නට තරම් කැන මනුෂ්‍යාත්ම භාවයක් ලේසියකට ලැබ නොගැනීමට තරම් බරපතල තත්ත්වයක්ම ම නාපාවවෙන්න පටිගේ ඇති කරගන්න මේ මනුෂ්‍යාත්ම භාවය කියන තැනක තියන සුුවති මට්ටමේ තියන ස්කන්ද පහලවීමකට. එයාටඒනිසා පහලවෙන්න පුුවන්කම තියෙන වැඩිස්සයෙන් දුගති ආත්ම භාාවයා. ඒ දුගතියාත්ම භාවේ ලැබෙනව විත රක්න මේේ නැවත මනුෂ්‍ය භාවයකට එන්න තියෙන හේතුවත් එයායට වලකින්නට තියෙන තැන තමයි එතනදී ඇතිවෙන්න. එකැනේ බඳු ස්කන්ද ටිකටේ ද ගැටීම කියන එක එක ඉතාම බරපතල තත්ත්වයක්. ඒනිසා. සේද විනිසාගන්න කෙනෙකුට ප්‍රාණ ගහත අකුසලේ වෙනම කතානො කළත් යකුසලේ ඉතාම බරපතල මහා සාවද්‍ය ව්වක් හැටියට අපට දකින්නට පුළුවන්කම තියෙනවා එවගේම මෛත්‍රී භාවනාව කරන විට සත්ව පුද්ගල සංඥාව සහිතව සමාධිය ලබා ගැනීමට උත්සාහ කරන බව ඇසුවා එසේ නම් අරහත්තාරයන් වහන්සේෙනමක් මෛත්‍රය පතරවන්නේ කෙසේද කියලා අම් ට රහතන් වහන්සේ නමක් මෛත්‍රී පතුරවනවා කියනකොට. උන්වහන්සේ මෛත්‍රී සිත පතුරවනවා. වසේ මෛත්‍රී සිත පතුරවනවා. මෛත්‍රී සමාධී උපදවන එක සිද්ධ කරන්නේන්න සත්ව පුද්ගල භාවේ මෛත්‍රී සිත පතුරවනවා කියන එක නුවනිින් දැන දැක කරන්න පුළුවන්කමතියෙන දෙයක්. රහතන් වහන්සේ කියල කියන්නේ සත්ව පුද්ගල බව අරමුණු කරන්න බෑ කියල එකක්ින්. කෙනෙක් ඉන්න තැනක් නෙමේ සත්්‍යයෙක් පුද්ගලයෙක් නැති බව අවබෝධ කරගෙනම එතන සිද්ධ වන හේතුඵල ධර්මය පිළිබඳව දැනගෙනම මෛත්‍රී සිතක් පවතින කෙනෙක්.ොට රහතන් වහන්සේ නමකට මෛත්‍රිය කියන එක පිහිටන්න වෙනවා ආකාරයකට සාමාන්‍යයෙන් ප්‍රතජන කෙනෙක් ඉන්න පුද්ගලයකට මෛත්‍රී කරනවා කියන තැන රහතන් වහන්සේට යෙදෙන්නේ නැහැ. රතන් වහන්සේට මෛත්‍රය කියනද භාවිත වෙන්නේ මේ කර්මය සහ කෙලෙස්ටිකකට මන්ත ජීවත්වෙන තැනක උපදින කරුණාව කියන තැන ලෝකයේ පිළිබඳව තියන කරුණාව හා සමඟ තමයි මෛත්‍ර කනක උපදන්න.ට එක දෙ කියන්න මෛත්‍රිය නෑ කරුණාව විතරයි කියෙනෙක් නම මෛත්‍රිය උපදිනවා මෛත්‍රී සිත පතරවන්න පුළුවන්කමතියනවා මෛත්‍රී දෙහානත් තියනව වන්සෙලට පුදෝ ගත්තවොත් උපදෝගත්ත නාට ඒ විදිහට මේ පවත්තන්නට පුළුවන්කම තියන්නේ උ වහන්සේ මෛත්‍රී සඥාපෙතරවීම් විදියට සීමා සම්බෙහිදය කරලා ගන්නේ පුද්ගල සීමාවන්ගේ පැවැත්මක් සිද්ධ නොකොට ගෙන හැම තැනකටම නිරන්තරයම මෛත්‍රී පැතරවම් විදියට. ඇත්ත දැනගත්තා සම්මුති විවහාරය උන්වහන්සේට නැතිවෙලා සමුති විවහාරය තුළ උන්වහන්සේට නුවන තියෙනවා. අන්නේේ සම්මුති විවහාරය ඇතුළේ රැඩී ඉදිමින් උන්වහන්සේ මෛත්‍රිය කියනදේ. සියලු සත්වයන් වෙත පැතිරවීම සිද්ධ කරනු එක තමයි රාහතන් වහන්සේ නමක්කගේ මෛත්‍රිය පැතිරවීම හිතියෙන ස්වභාවේ බවට පත්තෙන්නේ ඒ අපි හඳුනාගන්නකොටස්ප්‍රජ්ජන කෙනකුගේ ස්භාවය අතැහැරල සත්ව පුද්ගල භාවයා අතැහැරලා සම්මුති වසයෙන් එතන යථාර්ථය තේරුම් අරගෙන උන්වහන්සේට මෛත්‍රය පැතිරවීම හැකියාව තියෙනවා එක රාහතන් වහන්සේ නමකගේ මෛත්‍රියය පැතිරවීම ඊට පස්සේ පට්ටාන අප්‍රකරනය ලද සඳහන් දෝස චතුස්කේලය සහඳුර්ණන්නේ කුමක්ද දෝස චතුස්කේ පිළිබඳව ගත්තාම දෝෂ චතුස්කය පිළිබඳව ග්‍රහකර ගැනීමේදී අපට දකින්නට පුළුවන්කමතියෙන අභිධර්මී හිතියෙන දෝස චතුස්කේ කියනකොට දේශය ඒවගේ ඉරිෂයාව මසරු බවසා කුක්කුච්චය කියන කුකුස් කරනනා කියනක මේ ටික අපිට දකින්න පුළන්කමතියෙන තුස්ගේ ැට චෛතසික ධර්මහතරක් එකන්නේ දවේශය වසයෙන් උපදින එකක් මසුරු බව හැටියට ඉර්ශාව හැතට සහ කුකුස් කිරීම කියන එක උපදින අවස්ථාව එතට මෙතන දිදවේශය කියනෙෙන් අපිට පැහදිලි පටිග සංඥාව කියනෙක් අපි ගැටෙනවා කියන එක මේක දවේශය හිතින එක ආකාරයක්. ඒවගේ අපිට හඳුනාගන්නට පුළුවන්කම තියෙනවා අපි අනුන්ගේ සම්පත් පිළිබඳව ඇතැම් කෙනෙක් තියන බැඳීමින් අනුන්ගේ සම්පත් පිළිබඳව තියෙන කැමැත්ත එන තිනම් ඒ අනුන්ගේ සම්පත් ලාබෙහ පිළිබඳව තමන්ගෙ තින අකමැත්ත කියනටත් පුලො අනුන්ගේ සම්පත් ලාබෙහ ගැන තමන්ගේ අකමැත්තක්ෙනෙ එක තරහමතිය එක ආකාරය තව කෙනෙක් ලබනවට දේවල් ලබාගන්නවට අකමැත්ති දැඟන් කෙනාගේ දෙේවල් පේන්න බෑ තව කෙනෙකුට හොඳ දෙයක් වෙනවට ඒ ද හම්බෙනවට කෙනෙක් දියුණුවක් ලබනවටගග ඊීර්ෂ්‍යයාව කියලා පර සපත් පිළිබඳවතින අකමැත්ත ඒගේ තමන්ගේ සම්පත් දීමට ඇති අකමැත්ත. තමන්ගේ සම්පත් දීමට ඇති අකමත්ත කර ගැනීම ත් මච්චරිය කියල මසරු බව කියනෙක් දවේශ තමයි ලෝබත් තියෙන එබැයි ලෝබය කියන එකට වඩා මසුරගේ සභාවේ තමයි තමන්ගෙද බිඳෙන්ඩ යනවට තියෙන අකමැත්ත කියන එක. තමන්ගෙද අයින්වෙන්ඩයනවට තියෙන අකමැත්ත මුරු බව කිය එඒගේම කුක්කුච්චය කියරකි න කුකුස් කරන බවල අපේකට කියනව පසු ඇැවීම කියලා ඇැබවෙලාවට. තමන්ට තමන් කරපු දේවල් පිළි ඳ තමන් නොකරපු දේවල් පිළි බඳව අකුසල් නිස්ත්‍රිතව නැවත නැවත මෙෙහි කරනකම කල්පනා කරනකම හිතනකම එක ගැන මේවිදිහේ අවස්ථාවන්ගේ පැවැත්ම කදාගන්න එක අන්න එකට කියනවා කොක්කුච්චේ කිය කුකුස් කරනවා කියලා. අන්න ඔය හතරට කියෙන දෝස චතුස්කගේ කියෙ ට හේතුව තමයි දවේශය මුල්රගෙන තමයි ඔය ධර්මහත්තරේ පැවැත්ම තිය ද්ේශය මුල් කරින්. ඔය දෝෂ චතුස්කය කියන එක තාම භයානක තත්ත්වයක්. එවගේම රූපාවචර, අරූපාවචර ලෝකවල අකුසල් සිත් පහල වනවාද කියලා විමසනවා. රූපාවචර අරූපාවචර ලෝකවල අකුසල් සිත්්තල පහලවීම සිද්ධ වෙන මොකද එකෙද මෙහෙමයි. අකුසල සිත්්තියන්නේ කාමාවචර විතරයි. අකුසල සිත් කාමාවචර අුසලසිත් කාමාවචරය කියලගන්නේ අකුසල සිත් තක් උපදින්නේ කාම භූමියන් සත්වයකට පමයි කෙනෙක නෙේ තන ති කියෙන කාම් භව සත්වයකට ඉර කියෙ නෙමයි කියන්නේ. අකුසල්ල සිතක් කියන එක කාමාවචර ධර්මයක්. රූපාවච රකුසල් වෙන රපාාවච රකුල් වෙනම කියෙ එහෙම අකුල් ඇත්තනේ අර අකුසල් සිද්දල හම තමයි කොහේපදනත් උපදින්න තියන්නේ. හැබැයි රූපාවචර බ්‍රහ්මලෝකය ඉන්න කෙනෙකුට අකුසල් සිත් උපදින්න පුළුවන් කම තියෙන ාච ්‍රහමලක ෙනකට අකුස සිත් උපදදින්න පුළුවන්ක තිෙන ඒ අකුහල් සිත් පදදින්න පුලුවන්ම තන් කල. ඒ අකුසල් සිත් උපදින්න පුළුවන්කම තියෙන්නේ අප උදාහනක කටැගම ක් බ්‍රහ්මයට ඇතිවන මත්‍යා දුෘෂ්ටිය ි්‍ය දෘෂ්ටි උපදදින්න දෙට්ට සාහගත සිතක නොවී මට්‍ය දෘෂ්ටයක් උපදින්න පුළන්ද. එවෙලා දයාට ඇතිවුණන මිත්‍යා දෘෂ්ය. අවිද්‍යාදී ධර්මයන් ගෙන් සමමුටහන් සිත් උපදින්න ද. පදිනයි වගේ තැන්වල සිත් උප දිනවා අකුසල් සිත් හැබැ ඒව කියැන කාමාාවච රකුසල් කියනා මෙසෙවිලි කියන්නේ රපාවච රකුසල් කියල හෝ අරූපාවච රකුසල් කියල හෙම කියන්නේ යන්නේ නෑ නිසා ප්‍රක්්ම ලෝකදියුණත් අකුසල සිත්වල පහලවීම සිද්ධ වන්නට පුළුවන්කම තියෙනවා එවගේ දෙපංච විඤ්ඥාන වලට අදාළ චිත්තවීතිවල සඳහන් ජවන්සිත් හතෙන් කර්ම සිදුවනවාද යන්න පැහදිලිකර දෙන්නට කියලා ිපංච විඤ්ාන අදාළ චිත්ත වීති වල කියනකට ම හිතන්න දෙපංච විඤ්ඥාන අදාළවනෙමෙයි ද්වාරික වීති කියනක චක්කු ද්වාරික සෝත ද්වාරික ගහන ද්වාරික ජිවහ දවාරික කාය ද්වාරික වීති කියන එක තමයි. මහිතන මෙතන අහනව ඇත්තේ එකන්නේ ඩිපංච විඤ්ඥා අදාළ වෙන වීට කිය හමැත්තේ නැහැ. අර දවාරික වීතිවෙල එක සිතක් තමයි අර දෙ පංච විඤ්ඥාන අවස්ථාව චක්කුවිඤ්ඥාන, කුසල විපාකුහ කුසල විපාක කියන කර චක්කුද්වාරික වීතිය අස්ථා දෙකක්තියන සෝතත් ද්වාරික වීතියේ එක අවස්ථා දෙකක් තියනො එක කුසල විපාකන කුසල විපාග සෝත ඥා, කුසලපාකන කුසල විපාක සෝත ඤ්ාන මේගේ අවස්ථා දෙකක් තියනෙ විදිට තමයි ඒ අවස්ථාව හැදන්න. ඊට පස්සේ ජවන් සිත් කියනෙ එක ඒ චිත්ත වීතියහෙම චක්කුදවාරික වීතියම, එක අවස්ථාවක් තමයි ජවන්සිත් අවස්ථාව ඒ ජවන්සිත් අවස්ථාව සෑම දවාරික වීතියකම ජවන්සිත් අවස්ථාවනකොට එකහැන ජවන්සිත් කියන කර්ම ජවන කියල කියන්නේට දවාරික වීතියන්නේ කර්ම ජවන සිද්ධ වෙන්නේ අන්නේ කර්මජවන කියන එක කර්ම එකද කියන්න නැහැමේ සෑම අවස්ථාවකදමේ ජවන කර්මයි කියලා ඇදැමට රහතන් වහන්සේ නමක්කට එක ක්‍රියාමට්ටමේදයක් වෙන්න පුළුවන්කම තියෙන ජාවනක්වෙ පුුවන්කම තිය ජාවනය ප්‍රබුදු ක්‍රියාමාතික දෙයක් කියලා හැබැයි ප්‍රජ්‍යන කෙනෙකට චක්කුද්ධාරික වීතියාදී අපිට කියන්න පුළුවන්කම තියෙන එතන උපදින ජවන අවස්ථාවන්න සියල්ලක්ම කුසල ජවන හෝ අකුසල ජවන විදියට තමයි උපදින්න කියලා පිටේ ජවන අවස්ථාවන්නේ විදිට කියන්න පුලුවන්කම තියෙනව එක බෙදා දැක්වීමේදී ඒගේ සබබේ දම්මා පහතබ්බාහි දම්මා යන්නේ අදහස්සු පැහැදිලි කර දෙන්නට කියල්. මේ උපටා ත්ත මුලාශ්‍රයමකක්ද කියනෙ එක පැහැදිලි නැහැ සබබේ දම්මා පහ තබ්බා කියෙ යදාල තැනට අදාලව තමායි පිරි කතා කරන්නට වෙන්නේ සියලු ධර්මයෝ අභිින්්්‍යයයි කියල කියන්නට පුළුවන් සබේ දම්මා පහ තබ්බා කියල සියලු ධර්මයෝ පහ තබ්බයි කියල කියන්නට පුළුවන්කමක් ඇතේ නෑහ සබේ දම පහත්බා කියල කිව්වත් එහම අපට දැ කුසලා දහම කුසලා දම්ම අව්‍යාකතතා දම්මා කියනකට ගුසල ධර්ම කුසල ධර්ම අව්‍යාකෘත ධර්ම ඒවත් ධර්මට කුසලයක්ත් ප්‍රහණය කරන්න කිවවා අගුසලත් ප්‍රහණය කරන්න කිව්වා අව්‍යකෘතියත් ප්‍රහණය කරන්න කිව්වා. කුසලේ ප්‍රහණය කරන්න කියල කියනකොට කාමාෝචරකු ස රපාජරකු සහ රපාජරකු සහල පරාපන්න කුසල කියන මාර්ග්‍යයක්ත් එක්ම ප්‍රහණය කළ ුතු දෙයක් හැට පෙනව වෙනවා ඒවගේ අපි අව්‍යාකෘතය ප්‍රහණය කරන්න කියලා කිව්වොත් හෙම අව්‍යාකෘත ප්‍රාණය ගැන කතාකොත් එකොට රූපයත් ප්‍රහණය කරන්න ඕනේ විපාක්‍යයක් ප්‍රහණය කරන්නට ඕනේ නිවනත් ප්‍රහණය කරන්නට ඕනේ මේ හැම දෙයක්ම ප්‍රහණය කරන්නට ඕනේ දේවන. එනිසා සබේ දම්මා පහ තබ්බා කියන යෙදුම තියෙනවනං එක කොතනින්දු පුටාගත්තේ කියන එක මම හිතන්න කිව්වොත්ඒ තැනට අදාලව යදී තියෙන ආර්ථය ගැන කතා කරන්නට පුළුවන්කම වෙයි සහර වෙලාට ෙ ධර්ම පිළිබඳව කතා කරන තැකදදි ඒ සියලු ධර්මයෝ ප්‍රහණය කළ යතුයි කියළ කතා කරන තැනකදි. සබේ දම්මා පහ තබ්බා කියනෙක යෙදන්න පුළුවන් ඔන්නන් ඒ ධර්මයෝ යම් ධර්මකුට්ටාසය ගෙනන කතා කළ මේ සියල්ල ප්‍රහාණය කළ යුතුයි කියෙන තැනකද. යෙදෙන්න්නට පුළුවන් කම තියෙනවා එහෙම යෙදීමක් ලෙස. එහම නැතුව අපිට නිකම්ම හුද කලා කරලාරගෙන සබේ දම්මා පහ තබ්බා කියනෙ එක ධර්මාන කොල යදීමක් ලෙස. දක්වන්නට හෝ කතා කරන්නට බෙදා දක්වන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒවගේම ඉළඟ ප්‍රශ්නය ට ඒක චිත්තක්ෂණක පටි සවපාදයනු කුමක්දය සෑම සිතකම පහලවනවාද කියලා පැහැදිල් කර දෙන්නට කියලා හරතියවා. ඒක චිත්තක්ෂණක පටි සඋපාදය කියලා කියන්නේ එක සිත්තක යෙදෙන පටිි සවපාදය කිය එක. එක හැම හිතකට මදලා හැම හිතක්මටිසවපන්නයි කිය කියන්නේ හැම හිතක් උපදින විදිහක්තිය සෑ සිතක් පිච සන්න එකද පටි සවපන්නතාවේ පිළිබඳව කතා කරනකොට බෙදන්නට යන්න නැහැ. එකන්නේ අපරාපන්න සිත්වලදී සෝවාන් මාර්ගවස්ථාව වනකම් දක්වන හැ එතන එහා සිට්තිික දක්වන්නන්නේ නහ. හැ සෑම සිතක්ම දක්වනව පටිච සවපන්න සිදේ හැට දට එතන දක්වනකොට අවි්‍යාපච්චයා සංකාරාක කියයන තු සංකාරෝ කියලේ සංස්කකාරය උපදව වන. ඉට පස්සේ විඤ්ඥාණය නාමරූපය ඒ වගේම චට්ඨා එතනය පස්සය ඒ සිත්තට අදාලවවා අධිමොක්කාදීඒ අනිකුත් ධර්මටික තීරණය වෙනතට ඒ හිතේ උපදින ඒ ඒ ධර්මටිකෙ යෙදීම තමයි එතනද කතා කරන්නේ ඒ ධර්මත් එකනෙ එකට වෙනස්ව යෙදෙන ආකාරය ගැන එතනදි සංකීර්ණව කතා කරනවා කෙටයෙන් පැහැදිලි කිරීම කියන එක තාම පහසූදයක් නෙමේ වැ. එක චිත්තක්ෂණක පිච සහවපාද කියනකට මේ එක සිතක කුසල සිතන ඒකු සසාතය කකුසල සිතන ඒයකුසල සිටේ විා තනගේඒ විපාග සිතේ චිත්තවිීතය ගත්හම අපි චිත්තක්ෂණ දාාහතක් ඇතුලට පහලවෙනඒ සිත්වල අපි ගත්තාහම්ැ අපි භාන්ගත් සිත්ති ගත හරිමකු අෙකු සිත්වල ඒ යෙදෙන පටිච සවපන්න බව පිළිබඳව අපට ඒක සිතකට අදාලව අනිවාරයෙන් පජ සවම්පාද පන්න භාවේ කතා කරන්න පුළුව දොට ඒ තේ යෙදෙන ඉපැත්මට හේතුවන සහ ඒ හිතේ යෙදෙන අංග ටික තමයි ඒ එක හිත ඇතුළේ කතා කරන්න එතකොටර සසරය උපදිනවා හෝ මීට පෙරජීවිතය ඉඳල මෙතන ඉපදුනා පෙරකර්මාදී දේවල්ල භාවිතය හෝ වර්මානය කරම රැස් කරගෙන අනාංගතේයට උපදිනවා කියනක පිළිබඳවොහෝ එහෙම කතා කරන්න නැතුව මේ වර්තමාන මේ මොතදී. උපදින මේ ධර්මයන් පිළිබඳව කතා කිරීමක් තමයි එතනද අපිට දකින්නට හඳුනාගන්නට තියන්නේ. එවගේම සුද්දවාස පහේ ලෞකිෙක දෙහන ලාබින් උපදිනවාද කියලා මේ ප්‍රශ්නයක් මසනව වසාන ප්‍රශ්නයටට සුද්දවාස පහේ ලෞකිෙක ප්‍රතජ්ජන පුද්ගලයෙන් හෝ සෝවාන් සකදාගාමි පුද්ගලයෙන් අපට දකින්න පුළුවන්කමක් ඇත්ති නැහැ සුද්දවාස ප්‍රහ්මලෝකයන්හි නාගාමාරයන් වහන්සේලාගේ පහලවීම තමයි සුද්ධවාසයහි සිද්ධ වෙන්නේ නිසා ඒ සුද්දාවාස බ්‍රහ්මලෝකය කියන තැනද අපිට එතන ඒ මටමෙන් තමයි තේරුගන්නට සිද්ධ වෙන්නේ ප්‍රාජනාදී පුද්ගලයගේ පහ සිද්ධ වෙන්නේ නැහැ ඒ සුද්දාවාස බ්‍රහ්මලෝකයන්හි. ඇති මේ ප්‍රශ්නටික තමයි අදදව සිදිය අපට යොම් වෙලා යෙන්නේඉති අහුදායි කල්පනා කරගන්න හැම කෙනෙක්ම සදධර්මශ්‍රවනය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තල වටිනා කුසලයක් හැමදිනාම සිද කරගන්නටයේදදුනා. මේ සිදකරගත් සීලු කුසල ධර්මයන් අප අනුමෝදං කළ යුතු අයට අනුමෝදං කරම පළමේෙන් අප ර්ථයෙන් ධර්මයනු සාසනා කරන. අපේ ධර්මාචාරය අවසරයි මාංකඩල සුදසන සාමවින් වහන්සේට, අවසරයි මාංකඩවල අඳරතන සාවින් වහන්සේට, සාමි හන්සල දෙනට උතුම් නිවනිින් සැනසීම පිණනිසම මේ කුසලේ හේතුප ප නිිශ්‍රේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒවගේ මේ සියලු කුසර ධර්මයන් අප දෙවියන්තත් අනමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් පින් අනමෝදංගුලු ලබත්වා දෙවියන්ටම මේ පින්වතුම් නිවනිින් සැසීම පිණිසුම හේතුපනිශ්‍රේම වේවා කියල සාධහූ කියල දෙවියන් තත් පින් අනමෝදන් කරන්න. එවගේම අද මේ ධර්මදේශනාව හිදායකත්තේ දරමින් බොහෝ දෙනෙකුට තම ධර්මමාර්ගයට අවැස්සි ඒ වටපිටාව ගොඩ්නගාගන්නට ධර්මශ්‍රවනය කරන්නට අවකාශයේ සැලසාලමින්. ධර්මදානමී කුසලයක් සිදු කරගනු ලබනවා ගල්හින්නවත්ත කලටවාගම තඹගල්ලේ පදිංචි GAPHS දිසානායක මහත්මය විසින් එතු මේ බලාපොරොත්තු වෙනවා දෙදස් දෙකේ දොලස් එනි මස දා හතර වන දිනාභාවයට පත් විපොල දිසානායක සාවාලි පුරුෂයණනන්ට ප්්‍යානමෝදනා කරන්නට ඒ විපල දිසානාය මහත්මා ප්‍රධාන කරගත්ත පෞුලේම මේිය පරලෝගිහිල්ල සිටින මෙලෝවසයෙන් හෝ සංසාරරිකෝ යම් ඥාතිවරේක් පින් බලාපොරොත්තුව සිටි නම්. ඒ සෑම සියලු ඥාතිවර්ගයාම මේ පින තමං කළ පිනක් මෙෙන් සතුටින් සාධනාධයෙන් අනමෝදගනුල බත්වා. ඒ සියලූම ඥාතයන්ට මේ පින් උතුම් නිවනිින් සැනසේීම පිණසම හේතු පනිස්ශ්‍රේම වේවා කියල සාධහෝ කියල ඥාතයෙන්ට පින් අනුමෝදන් කරන්න. එවගේම ඒ ලූම් කුසල ධර්මයන් අපි විශේෂය වාද දවසේ ධර්මදේශනාවෙහි දායයිකප්තයගෙන කටුතු කරන. ඒ ගල් හින්නවත්ත කලටවාගම තඹගල්ලේ පදිංචි GH දිසානායක මහත්මියේ ප්‍රධාන කරගත්ත පවුලේ සිිලු දිනාටමත් තන ෝදන් කරනවා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ පනිිත දිසානායක පුතනුවන් සාහ පවලේ සිල දෙනාටම ආශර්වාද කරන්නට බලාපපුරොත්තු වෙනවා ඒ පණිත දිසානායක පුතනුවන් ඇතුළු GAP දිසානායක මහත් මේ ප්‍රධාන කරගත්ත පවුලේ සෑම සිලු දිනාටමත් ධර්මශ්‍රවනයක ලොබ සෑමසිලු දිනාටමත් නිවතුම් කුසලය නිදුක් නීරෝගී සෝපත් බව චිරජීවන සම්පත්තිය සලසාගෙන කායික මානසික සැනසිල්ලුඋදාකරගෙන අමා මහ නිවනිින් සැනසීම පිණිසම නිකුසල් හේතුඋප නිශ්‍රේම වේවා කියල සාධහෝ කියල පින් අනමෝදන් වන්න හැමදිනාටම තෙරුවන් සරණයි